කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම අටලගම සම්පූර්ණයෙන්ම බාහිර ලෝකෙන් වෙන්කර සුවන් නිරෝධානයකට ලක් කර තිබෙනවා. කොරෝනා 19 බෙහෙසුණු කිරීටක වෛරසයට ගොදුරුණු තරුණෙකු හා ඔහුගෙන් මේ වැනතුන පවුලේ 4 දෙනෙකු හමුවීම මෙම සිද්ධියට මුලයි. මෙම තරුණයා ගිල්ෂාඩ් මූතිර් 26 හැවිරිදි අවිවාහක අයෙකේ. ඔහු බණ්ඩාරගම අටලුගම ව්‍යාපාර කිහිපයක් කළ අතර ඩුබායි රටේ සිට විවිධ භාණ්ඩ ශ්‍රී ලංකාවට රැගෙන විත් බෙදාහැරීමද කළ බව ප්‍රකටය. මාර්තු 17 දින කටුනායි ගුවන්තොටුපලින් ගුවනින් ඩුබායි රටට ගිය මූතිර් භාණ්ඩ ඇනුම්කොට යළි ශ්‍රී ලංකාවට ආවේ 19 වෙනිදායි. මූතිර්ට දින කිහිපයක් ගතවන විට කොරෝනා රෝගී ඉස්මතු විය. මේ සමගම පවුලේ තවත් 4 දෙනෙකුට කොරෝනා වැළඳුණි. මේ සිද්ධිය ආරංචි වූ විකස ආරක්ෂක හා සෞඛ්‍ය අංශයෙක්ව මේ පවුලේ සියල්ලන්ම ගෝතටුව රෝහල රැගෙන ගොස් ප්‍රතිකාර කරන්නට විය. වැඩිදුරටත් මෙම පුද්ගලයන් පරීක්ෂා කර ඔවුන් ආශ්‍රය කළ තවත් 20කට අධික කණ්ඩායමක් බණ්ඩාරගම සර්වෝද මධ්‍යස්ථානයේ රඳවා නිරෝධායනයට පියවර ගත්තා. අනතුරුව මතුව පවතින සත්‍ය වූ තත්ත්වයන මෙම කරුණ නිසාම සමස්ත කළුතර දිස්ත්‍රික්කයේම අධි අවදානම් කලාපයක් වීමය. කළුතර දිස්ත්‍රික්කයේ තුල ප්‍රාදේශීය ලේකම් කොට්ටස 14කේ මැතිවරණ අසනාතකේ මේ සියල්ලම තුල පවුල් 380,000කට අධික ජනකායක් ජීවත් වෙති. සමෘද්ධ හිමිකම් සහිත පවුල් 85,000ක් පමණ සිටියේ. මේ සිද්ධිය පිළිබඳ අටලගම මුස්ලිම් පල්ලිය ප්‍රධානියා වන නැෂ්ටි හජ්ජියාර් පවසන ආකාරයට මෙම ගම තුල 90%ක් මුස්ලිම් ප්‍රජාව වෙති. පවුල් 20,000ක් මෙහි සිටියේ. කුලී වැඩ කරන පවුල් 50%ක් පමණද ව්‍යාපාරික 15%ක්ද 5%ක් සමෘද්ධි ලැබින්ද වන අතර තවත් 30%ක් ගම්වල සංචාරය කරමින් කුලී වැඩ කරනවාට අමතරව ගමේ ඇවිදමින් වෙළඳාම් කරන්නෝ වෙති. අද මේ කොරෝනා වසංගතේ අද අපේ හිසමතට මරාලයක් වගේ ඇදවැටිලා යයි මුස්ලිම් ජනතා වේදනාවෙන් පවසයි. නජීට් හජ්ජියාර් තවදුරටත් හෙළි කරන්නේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාත් ආරක්ෂක අංශයත් කොරෝනා මර්ධනය සඳහා ක්‍රියාත්මක කරති වැඩපිළිවෙල ප්‍රශංසනීය බවයි. අටලගම ග්‍රාම සේවා වසම් 7ක් තුල සිටින 20,000ක පමණ ජනතාවගේ ජීවිත ආරක්ෂාව දහරු කිරීම පිණිස සහ කොරෝනා වෛරසයට වහාය පුද්ගලින් සංසරණය වැළැක්වීම සඳහා මේ වන විට ප්‍රදේශයේ ස්ථාන 6ක මුරකාවල් 8ක් යොදා තිබේ. මේ අතර IDH රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලැබෙන කොරෝනා රෝගීන් ආශ්‍රය කළ තව පුද්ගලින් ප්‍රදේශයේ සිටිය හැකි බවට සැකයක් පවතී. කොරෝනා මාරාන්තික වෛරසය දිස්ත්‍රික්කයේ ජන ජීවිත ඇදදම අවුල් කර තිබේ. මේට පෙර දිනවලදී නම් බක්මාසේ ලදුවත් සමග සිංහල ද්‍රවිඩ ජනතාව සිංහල දෙමළ අවුරුදු උත්සවය සැමරීම සඳහා මේ වන විට ඇඳුම් පැළඳුම් ඇතුළු බඩුමුට්ටු හැකි තරමින් නිවෙස්වලට ගෙන ගොස් අවසානය. කොරෝනාව නිසා මෙම බක්මහ උළෙල සැමරීම කෙසේ වෙතත් ජීවිත ආරක්ෂාව සඳහා සෙලුම් අවශ්‍යතාවය අමතක කර රජයේ අවවාදය අනුව ඇඳට නීතිය පිළිපැදීමට 100%ක් ජනතාව අතරින් 99%ක් පමණ ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වී සිටී. ඒ අතර රජ ආරක්ෂක අංශ කොරෝනා සටනට අවතීර්ණ වී සිටීම වාසියට පෙරලාත් ඇතැම් 40ක් දින බූරු කැසීම මත්ද්‍රව්‍ය පාවිච්චි සැනකෙළි පැවැත්වීම ක්‍රීඩා කිරීම ඖෂධ වට්ටු භාවිතා කරමින් නිදැල්ලේ හැසිරීම ආදී සිදුවීම් පවතින බවද විශේෂයෙන්ම මේ තත්ත්වය බහුලව පවතින්නේ බණ්ඩාරගම අටලුගම් බවද නිරෝධායනයට කොටු වී සිටින මැදවිය පුද්ගලයන් කිහිප දිනකම හෙළි කළේ තරුණ විසේ හිසට ගැසීමේ මෙම හැසිරීම් දැකිය හැකි බවයි. මේ අතර අටලුගම් මිනිසුන් විතරක් නෙමෙයි අපිත් කොරෝනා වසංගතය නිසා මූලික අවශ්‍යතාවයන් අමතක කළා ඇඳර නීතියට ගරු කළ නිහඬව සිටිනවා. රජයට බරක් නොවුණු තේ රබර් ගොවිතැන් බත්තලින් ජීවිත රැකගත්තු අපි අද අසරණ වෙලා. අටලගමේ හඳුනාගත් කොරෝනා රෝගියා සිය කැමැත්තෙන්ම ගුවන් තොටුපළේ නිරෝධායන මධ්‍යස්ථානයට ගියේ නම් බොහෝ විට කළුතර දිස්ත්‍රික්කයට ඇඳිර නීති මේ ආකාරයට එක දිගටම නොයනට තිබුණු බව බොහෝ දිනකේ අදහසයි. ගුවන් තොටුපළේදී ඔහු නිරෝධායනයට ලක් වූ නම් අද අටලගම පමණක් නොව කළුතර දිස්ත්‍රික්කයටම නිදහසේ හුස්ම ගැනීමට හැකිව තිබුණු බව දැමතිව සංචරයට සහභාගී වී බණ්ඩාරගමට පැමිණ සිටින සමාජික ක්‍රියාකාරිණියක වන මාලා චාන්දනී පවසන අතර ඇය කීවේ තමාද තම පවුලේ 4 දෙනෙකුද කොරෝනා නාවල්ට ඇති බිය හේතු කරගෙන නිරෝධානයේ ලක්ව නිවසේ සිටී බවයි. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවට සහාය ලබා දෙමින් සමෘද්ධි පවුල්වලට ආහාර සලාක මල්ලක් සමග රුපියල් 5,000ක් ලබා දීම ඇතුළුව වරප්‍රසාද දී තිබේ. කොරෝනාව මැඩලීමට තනිව රජයට නැහැක. රජ නිලධාරීන් මෙන්ම ජනතාවද එයට එක් විය යුතුයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිව subscribe කරන්න. Thank you.